හැදිරි මදි වගේ සිංහල පොතේ ඇහෙනවද හොඳට කාට් එකේම පේනවද ඇහෙනවද ඇහෙනවද සර් හොඳට පේනව නේද අවුලක් නැහැ පේනවනේ හොඳට ඇහෙනවද කැඩි කැඩි ඇහෙන අයත් ඉන්නවද කො කැඩි කැඩි ඇහෙන අයත් දුසන බා කැඩි කැඩි ඇහෙන අය දුසන බා මෙත්තර කැඩි කැඩි ඇහෙන නැහැ නේ හරි හොඳට ඇහෙනවා පුතේ සිග්නල් ගැටුවද දන්නේ නැහැ නේද හරි අපි ඉතින් අත උස්සන්න කියලා තමයි බලන්න වෙන්නේ මොකද වෙන්නේ සිග්නල් ප්‍රශ්න ඔහෙත් තියෙනවා මෙහෙත් තියෙනවානේ සර් උනෝන් දිලා තියෙන සිග්නල් නැතු එක හරි හරි වෙලාවකට කැඩි කැඩි ඇහෙනවා හොඳට ඇහෙනවා මේ අද මම අක්ෂරේ පාඩමක් කරනවා කිව්වේ අපි නම් ඉවර කරා හරිද නම් පද මේ දැන් අපි මෙහෙම කරාට ඔයාට හැම පාඩමක් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවනේ දැන් අපි කරපුවා ටික. හරිද? කරපුවා ටික පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවනේ අපි කරපු ටික සම්බන්ධයෙන්. හරිද? එන්නකො මම මේකේ ලින්ක් එකක් දාන්න. මොන ලින්ක් එක? ඔන්න ඒකලා දාන්න. ඒකලා හරි මේ එතකොට හොඳ අවබෝධයක් තියෙනවනේ දැන් කරලා තියෙන පාඩම් පිළිබඳව ඊට පස්සේ ඊළඟ පොත කරද්දි ලොකු අවබෝධයක් තියෙනවා හරි පොත් ටික ආවද ඊවල වලට පොත් ආවද අපි පොත් එව්වා හම්බුණාද අඩගේ පොත් නැහැ සර් හම්බුණාය කවුද හම්බුනේ පුතා හම්බෙයිද චතුර හම්බෙයි පුතා අපි පොතේ වල තියෙන්නේ දැන් හම්බෙයි හම්බුනා සර් හරි එක්කෙනෙක්ට හම්බෙලා මේ ඇඩ්‍රස් එක හරියට එවුවා නේද අපි සල්ලි ගෙව්වේ නැහැ සල්ලි ගෙව්වේ නැත්තම් පොතක් හම්බෙන්නේ නැහැ පොත මෙහෙන් එවන්න බෑ මෙහෙන් ඔයාලට පොත ඕන නම් දැන් පරණ පොතේ කියන්නේ මේ පොත ඕන නම් අලුතෙන්ම රුපියල් 300ක් account එකට දාලා message එකක් දාන්න අර චම්මෝලේ එයා තැපෑරින් එවයි අර තැපෑරින් එවයි හරි පුතා සල්ලි ගෙවන්න නැතුව කාට හරි ආවද නැහැ හරි හරි මේ වැඩේ වහින නැහැ මේ unmute කරගත්තර කමක් නැහැ මේ unmute කරගත්තර කමක් නැහැ මේ සද්ද වෙන්නේ නැත්තම් එහෙම අවශ්‍යයක් නැහැ හරි මේ අපි මම හිතන්නේ හතර කරා ෆ්‍රැක්ෂන් ෆෝම් එක කරේ නැහැ පහ හරිනේ පහ කරේ නැහැ අපි නෑ සර් පහ කරේ නැහැ හරි පහ කරේ නැහැ අද අපි පහ කරනවා ෆ්‍රැක්ෂන් ෆෝම් එක එතකොට මුල පාඩම් ටිකක් ඉවර වෙනවා හරිද ෆ්‍රැක්ෂන් ෆෝම් එක කරා fractions now I am the is and are when we are in question form එකක් කතා කරනවා හරි මතක වල තියාගන්න දැන් අපි වාක්‍යයක් හැදුවේ කොහොමද මෙන්න මෙහෙමනේ හරි වාක්‍යයක් හැදුවේ මෙන්න මෙහෙමයි
හරි මේ I am a student. මොනතර බලන්නේ මේක තේරුම තමයි මම ශිෂ්‍යයෙක් මම ශිෂ්‍ය I'm a student. මම ශිෂ්‍යයෙක් හරි මේ දැන් මොකද දැන් මොකද වෙන්නේ ප්‍රශ්න මතක තියාගන්න හැම එකකින්ම ප්‍රශ්න හදන්න පුළුවන් හැම වාක්‍යයකින්ම ප්‍රශ්නයක් හදන්න පුළුවන් ඒ විතරක්ද මතක තියාගන්න ඔයා හැම එකක්ම දැනගෙන ඉන්නවා නම් මේකේ හතරක් දැනගෙන ඉන්න ඕනේ එකකින් හතරක් මොනවද මේ හතර හතර වාණි දාන එකක් තමයි ප්‍රශ්න හදන්න පුළුවන් බව ප්‍රශ්න හදන්න පුළුවන් තුනක් දැනගෙන ඉන්න නැහැ මේ වාගේ ධනවත් මේ 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 වාක්‍යය මෙහෙම ලියන වාක්‍යක ඇහේ අපි එහෙම කිව්වොත් එහෙම මේ අපි ලියන වාක්‍යයක් අපි දැනුවත් වෙන්න පුළුවන් නෝන හරි කියන්නේ පොසිටිව් ෆෝම් එකේ ඇත්ත යන අර්ථයෙන් ලියන්න පුළුවන් බව ඇත්ත යන අර්ථයෙන් ලියන්න පුළුවන් බව ඇත්ත යන අර්ථය මේ ඇත්ත යන අර්ථය කියන්නේ මොකද මම ශිෂ්‍යයෙක් කියන්නේ ඒක ඇත්ත යන අර්ථය කියන එක හිතා ගන්න මම ශිෂ්‍යයෙක් මම I am a student මම ශිෂ්‍යයෙක් ඒක මේක නැත යන අර්ථයක් තියෙනවා නේ ඒකත් කතා කරගන්න නැත යන අර්ථයක් ඇති බවත් නැත යන අර්ථයක් ඇති බව මොකද ඒක I am not a student හතරක් තියෙනවා දවා ඊට පස්සේ තමයි කතාව මෙයා ප්‍රශ්න හදන්න පුළුවන් බව ප්‍රශ්නය ප්‍රශ්නාර්ථකයක් තියෙන බව ප්‍රශ්න ඒ කියන්නේ ප්‍රශ්නයක් හදන්න පුළුවන් බව ඒ වගේ තියෙන වාක්‍යයක තියෙන හැකියාව මේ ඒ මොකද මේ අන්න එක තමයි අද ඉගෙන ගන්න. මම ශිෂ්‍යයෙක්ද සිංහලෙන් මං කියනකොට මම ශිෂ්‍යයෙක්ද. හරි. ඊට පස්සේ මට නැත යන එකේ නැත යන අර්ථයේ නැත යන අර්ථයේ ප්‍රශ්න නැත යන අර්ථයේ ප්‍රශ්න. මොකද නැත යන අර්ථයේ ප්‍රශ්න? Am I not a student? Am I not a student? Then ask a question. Am I not a student? හරි අන්න ඒ ටික තමයි මේ හතරක් තියෙනවා. අද මම දන්න ඔයාලා මේ දෙක ඉගෙනගෙන ඉන්නවා. මේකයි මේකයි කරා. හැබැයි මේක කරේ නැහැ. අද කරන්න බැහැ. හරි එතකොට මතක තියාගන්න ඕනේ මෙයාගේ නැත යන අර්ථයේ සිංහලෙන් විතර විදිහට මොකද්ද කරන්න ඕනේ සිංහලේ මම ශිෂ්‍යයෙක් දැන් මොකද ප්‍රශ්නය හදන්න කවුද කියන්න බලන්න ප්‍රශ්නය හදන්නේ සිංහලෙන් කියන්න මම කියන කටි කඩල්ල මම ශිෂ්‍යයෙක් ද මම ශිෂ්‍යයෙක් නෑ මම ශිෂ්‍යයෙක් ඔක්කොම හරියට ගියේ මම ශිෂ්‍යයෙක්ද මොකද ඔන්න බෙන්න මේකම තමයි අනිත් පැත්තට ගිනවන්නේ එහෙනම් බෙන්න මෙයාව මුලට අරගෙන වාක්‍යයක් හදන්න ඇයි සර් මුලට ගන්නෙ ප්‍රශ්න හදන්න පුතේ හරි ඇයි ප්‍රශ්න හදන්නේ ප්‍රශ්න හදන්න වාක්‍ය තියෙන හින්දා ඇයි යාම හදන්නේ මුලට ගන්නෙ ඉතින් ප්‍රශ්න හදන්න එහෙනම් මතක තියාගන්න මෙයාව මුලට අරන් තමයි ප්‍රශ්නයක් හදන්නේ ඇයි වැඩ මුතුනාර නැහැ හැබැයි මතක තියාගන්න අගට මොකද උනේ අගට ප්‍රශ්නය ප්‍රශ්නාර්ථ ලකුණක් ආවා අගට ප්‍රශ්නාර්ථ ලකුණක් ආවා හරි අගට ප්‍රශ්නාර්ථ ලකුණක් ආවා මේක තේරුණාද මේක තේරුණාද ඔතේ මේක තේරුණාද ඔව් සර් හරි අවුලක් නැහැ ඔව් සර් මේක ඕනම් තියාගන්න පොතේ Sir, क्या बोला? Am I a student, sir? Er. Ah. Good. Am a student. Am I a student? हाँ. Sir, बात वैसे करते हैं ना? हाँ.
She's a good girl. They are friends. They are friends. Adana. We are animals. You are a mother. You are a mother. හදුවද ප්‍රශ්නේ පර්ශ විදියට හදුවද ඒක ප්‍රශ්නයක් කොටගෙන විදියට හදුවද ඒක ඔව් සර් yes වෙන වෙනම she's a good girl aya she's a good girl aya මොකද ගහන්න ළමයි She's a good girl. Can I have another one? Last time they did it, they have Mr. Adam. He's giving her. Is she? Then I'm going to get a simple than I say girl. Is she a good girl? Picture good girl. I'm going to make a question mark here. Picture good girl. They are friends. They are friends. May I have a good day? May I make a good day? Are they friends? Are they friends? Are they friends? Own Yalu. Make it a game of own Yalu. Then make a name own Yalu. Make it own Yalu. Then was own Yalu. We are animals. We are animals. We are animals. We animals. Are we animals? 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 We are animals. Sorry. මේ වියනේ ආවි ඇනිමල්ස් වියනල්ස් කියලා පැටලලා කිව්වොත් එහම අපි සත්තු වෙනම එතකොට මොකද වෙන්නේ දැන් එන්නේ ආවි ඇනිමල්ස් අපි සත්තුද කියලා අහන්නේ you are a mother දැන් හරි ඔයා අම්මා කෙනෙක් ඔයා අම්මා කෙනෙක්ද කියලා අහන්නේ are you a mother
Are you a mother or a mother? Yes. Very nice. Very good. Very good. Are you a man? Very good. 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 එහෙම ආසාවර නිකන් කියන්න එපා පොඩි කර කර ගන්න බැරි වෙනවා නේද ඔතන මේක තේරුණාද ඔව් සර් ඔව් සර් ඔව් සංකේත බැරි බැරි අය කාටද මේක තේරුණාද බැරි සෙට් එක හරි එනවා වැඩට වහිනවා මේක මගනවා ලියා ගන්න හරි යනවා පුතේ අපේ ප්‍රශ්න වලට මෙයා කියනවා මෙන්න මෙහෙම එකක් make the questions from the next words questions හදන්නලු මෙයා කියනවා your hands are dirty clean කියලා දෙනවා එයා ප්‍රශ්නයක් හදලා දෙනවා මොකද are your hand clean or dirty මෙයා ප්‍රශ්නයක් හදලා දෙනවා ඔයාගේ hands ඔයාගේ අත පිරිසිදුද අපිරිසිදුද කියලා ප්‍රශ්නයක් මෙයා හදලා දුන්නා හරි පළවෙනි හයක් තියෙනවා ටක් ගාලා කරන්න බලන්න හයක් තියෙනවා ප්‍රශ්න ගොඩ ගන්න බලන්න හයක් තියෙනවා ප්‍රශ්න ගොඩ ගන්න බලන්න Pagala. ඉවරනම් කියන්න. Finish sir. Finish. Finish. Finish sir.
near school your home is ena wa subject ekak hoya ganna issala eita kalin me verb ekak hoya ganna mulata danna one me is mokada your home wa gedara eka thamai gedara danna tiyenne your home is your home near the school near the school is your home near the school why gedara is your home near the school wage me gedara tiyene school e kada kiyala thawa yahanne hari number 2 shut windows are ena bol a mulata daranna mokada a are windows are windows shut are windows shut janela wahalada kiyala yahanne are windows shut janela wahalada are your books in your desk am I ahana wenne ke are your books in your in your desk are your books in your desk eke therum mokada oyaage pot desk ekeda in your desk desk ekeda kiyala yana e bed the baby ena parawenne hari ya desk kala thiyenne kala keys ekak metana is the baby is the baby is a baby in bed baba abed in bed is the baby in bed baba abed number 5 oh brown your shoes are black hena are your shoes Are your shoes black? Are your shoes black or brown? Are your shoes black or brown? Are your shoes under the kiraya? Number 6. Every day is this shop open. Ena bolda ganna meka. Ena mokada? Is this shop me shop eka? Is this shop me shop eka? Ena thama bolda ganne. Mokada? Open. Ena da ඊට පස්සේ verb එක වෙන්න ගන්නවා. Verb එක කියන්නේ නම් verb එක නෙමෙයි. Is this shop open? Every day. හරි is this shop open your day හරි මේ හැම හරි ඔක්කොම අවුලක් නැද්ද තේරුණාද තේරුණ නැති අය කවුද ඉන්නේ හයම හරි හරි තේරෙන්නේ නැති අය කවුද ඉන්නේ උතේ තේරුණ නැති අය ඉන්නවනම් කියන්න අවු දෙන්න yes sankethi therunnad ah hari ena yanawa api ilanga tikata me ilanga tikata yanawa hari kiya gatta ne tava jagala thiyenoda kada hari kiya gatta sir hari ilanga hari yanawa ලයි
Camels or small animals are, you know, are camels big or may are okay එක මැදට දාගන්න ඕනේ මෙන්න මෙහෙම okay එක මැදට දාගන්න නාන big or small big small adjective එක adjective එක මැදට දාගන්න small animals question mark එක අරගෙන ඉන්න big or small animals are camels big or small animals number 2 in your bag your ruler is ena is your ruler is your ruler is your ruler in your bag is your ruler in your bag ඔයාලගේ අද ruler වගේ bag එක අපිට කියලා යන්න right number 3 your books are in your desk মানে sorry open this school is at night එනවා මොකද වෙන්නේ is එක දාගත්තා this school මේ පාසල this school is this school open at night is this school open at night rather mar gaya yaar ab all the pupils here today are hai na all the pupils are all the pupils here today are hi are all the pupils here today is at home your mother ena amma gedara anne gayanne ena mad is your mother is your mother where is your mother at home amma gedara is your mother at home amma gedara is your mother at home amma gedara hari amma gedara thinking tama ya ilaika put up or back those eggs ena mother those eggs are those eggs what are they good or bad on the other hand good or bad are those eggs or bad are yes meka harida upama ulak ne 12 ma hari avulak ne sneha ema ani karath karanada अरे चाहो दिन आया नत्ता माँगा इंटर कोड डाला दिन वहाँ तो इरेशन ने नितुषन ने अब कौन है इंदु सर द कौन है ये मैंने क्या मैं विशिपाह आगे नहीं ना के ना के पुत्र आगे टा नमाज आगा आगे कौन है आयर मैं मूल्ला पुरुष टेक का नमाज आने पा आर के ला दाला दिन वह दाहतुन दाला दिन एक के ना වරහන් ගන්න නැතුව නම ගන්න ඕන නැත්නම් ඔයා ගන්න බෑ ඉපේ ස්පේස් එකක් විතරක් දාලා මේ අනිත් අයගේ නම් මේ අනිත් අයගේ දාලා තියෙන විදිහම අරලා ගන්න ඕන හරි හරි කෝඩ් එක තුනේ නෑද නෑ හෙට චමෝ දින්නවා එයාට කතා කරලා හෙට කෝඩ් එකක් ඉල්ලගමු ක්ලාස් එක තුනම ඉල්ලගමු කෝඩ් එක ක්ලාස් එකේදීම කෝඩ් එක දාමු හරි එහෙනම් පුතේ
අපි යන පොඩ බලමු ඊළඟ එකට many questions beginning with is there or are there any for example හරි මේක කියලා දෙන්න ඒක homework එකක් වගේ වෙන්න කරලා දාපො මෙයා කියනවා මෙන්න මේ වගේ එකක් හරි මේ වගේ ප්‍රශ්න අහනවා කියලා කියනවා හරිද හරිද is there a camel is there a camel in this street මේ පාරේ ඒක තේරුම තමයි වෙන එහෙම අහපුවාම is there a is there e r e is there a camel is there a camel not a camel cinema cinema is there is there a cinema is there a cinema in this street is there a cinema in this street me street එකේ me මාවතේ මොකද පාරක් තියනවාද is there a cinema පාරක් නැමෙදවෝ සිනමා ශාලාවක් තියෙනවද is there a cinema මේ සිනමා ශාලාවක් තියෙනවද this street මේ මාවතේ ඔන්න එහෙමයි එන්න මොකද සිනමා ශාලාවක් තියෙනවද is there a cinema is there a cinema මොකද in this street මේ මාවතේ ඔන්න ඔයි කියන්නේ ඊට පස්සේ උත්තරේ ඕන්න දෙන්න පුළුවන් කියලා කියනවා මොකද උත්තරයක් දෙන්න මේ මාවුත් එහෙම yes කියන කිව්වොත් එහෙම ඔව් yes නිකන් yes වලින් නතර වුණොත් නිකන් උත්තරේ දෙන්න නිකන් ඔව් යකෝ වගේ අදහසක් එහෙනම් yes කියලා විතරක් කියන්නේ අපි කියනවා මොකද්ද yes අන්න තව එකක් අපි කියනවා නම්බර කරලා they are is ඔව් තියෙනවා මේක තේරුම තමයි yes they are ඔව් තියෙනවා නැත්තම් වා කියනවා මොකද්ද no no විතරක් කිව්වොත් නිකන් නෑ යකෝ වගේ එහෙනම් no ගෙදරින් හෙට කරගෙන එනවා හෙට තියෙනවනේ ක්ලාස් එක
එතන තියෙන්නේ අටහ මාර්කම තමයි ක්ලාස් එක. 60 කරගෙන එන පුතේ මෙතන 6යි 6යි 12 කරගෙන එනවා. 6යි 6යි 12ක් තියෙනවා. ඒ දෙක කරගෙන එනවා. හරිද? එතකොට අද ඔයාලට තියෙනවා සෙමිනර් එකක් 9හ මාර 10හ මාර අතර. ඊට පස්සේ අද වෙන ක්ලාස් නැහැ. හරි? එහෙනම් කට්ටියම ගුඩ් බයි. Thank you very much. හෙට උදේ තියෙන්නේ 8:00 මාරට. හෙට උදේ 8:00 මාරට ක්ලාස් එක. හරි. හරි. එහෙනම් තරවනේ. Thank you. Goodbye. ඔයාලා දැන් අනිත් අතට ලොග් වෙන්න. ලොග් වෙන්නේ ඔයාලා දන්නවනේ ක්ලාස් එකට ඇවිල්ලා තිබ්බ කෝඩ් එක. ඒකෙන් කට්ටියම ලොග් වෙන්න. හරි. එහෙනම් කට්ටියම Thank you very much. Okay. Thank you. Thank you. Bye.